SU57 නොහොත් ෆෙලොන් යනු රුසියාවේ සුප්‍රසිද්ධ ගුවන් යාන නිෂ්පාදන සමාගමක් වන සුකෝයි සමාගම විසින් නිපදවන ලද පස්වන පරම්පරාවේ ස්ටිල් ප්‍රහාරක යානයක්. මෙය රුසියානු සමාගමක් විසින් නිෂ්පාදනය කරන ලද පළමු පස්වන පරම්පරාවේ ප්‍රහාරක යානය වීම විශේෂත්වයයි. මේ බලසම්පන්න ප්‍රහාරක යානය ඩුවල් එන්ජින් සිංගල් සීට් ප්‍රහාරක යානයක් වීමද සුවිශේෂී කාරණයක්. लोके मेहा तरंगल है कि याना पावती नवानम ए अमेरिका वे F-22 रैप्टर हा तीने J-20 प्रहार का याना पमनाई में मैं एसयू पनासत मैं तक दी एलजेक्टिव सिद्धू ना मैं ही निष्पादन इतिहास है इद्दास नमस्य हैत्त नमिय तरह ऐतकाल एकड़ दिवो याना सोवियत संगमिया विसिन इद्दास नमस्य हैत्त नमिय वर्षे दी और उन्टे इद्दास नमस्य अनुम वसरसंद हा एलजेक्टिव मत अवश्य ප්‍රහාරක යානා නිපදවී මට ඔවුන්ගේ හොඳම ප්‍රහාරක යානා නිෂ්පාදන සමාගම් දෙක වන මිකෝයන් මිග්හා සුකෝයි සමාගම් වෙත වගකීම පවරනවා. ඒ අනුව සුප්‍රසිද්ධ මිකෝයන් සමාගම මික් 1.44 නමින් යානයක් සංවර්ධනය කළ අතර සුකෝයි සමාගම් විසින් SU-47 නම් යානයක් සංවර්ධනය කිරීමට කටයුතු කළා. නමුත් 1990 අවසාන භාගයේදී සෝවියට් දේශයට කනකොකා හැඳීම සමග මෙම ව්‍යාපෘති අතරමඟ නවතා දැමීමට ඔවුන්ට සිදු වුණා. පසුව රුසියාවට නැවතත් ආලෝකය රැගෙන පැමිණි ව්ලැඩිමීර් පුටින් බලයට පත්වීම සමග නවතා දැමුණු ව්‍යාපෘති යලි පන ගැන්වීමට කටයුතු ආරම්භ කෙරුණා. රුසියාවට අවශ්‍යව තිබුණු පස්වන පරම්පරාවේ ප්‍රහාරක යානයක් නිපදවීම PAK-FA නමින් ව්‍යාපෘතියක් ඔවුන් ආරම්භ කළ අතර මෙහිදී මික් සමාගමෙන් හා සුකෝයි සමාගමෙන් මූලාකෘති ඉදිරිපත් කිරීම සිදු වුණා. මේ සමාගම් දෙක අතරින් සුකෝයි සමාගම විසින් SU-T50 නමින් මොඩලයක් සංවර්ධනය කිරීමට තීරණය කළ අතර මෙම T50 යානය පසුව SU-57 ලෙස නම් කිරීම සිදු වුණා. 2007 වසරේ මෙහි නිෂ්පාදන කටයුතු ආරම්භ කළත් පැවති තාක්ෂණික ගැටලු මත මෙහි මංගල පියාසැරිය 2010 දක්වා කල් යාම සිදු වුණා. 2010 වසරේ ජනවාරි 29 වනදා මෙය මංගල පියාසැරිය සිදු කරනවා. 2010 දී මංගල පියාසරියේ සිදු කළ මේ SU-57 ප්‍රහාරකය අත්හදා බැලීම් 450කට අධික ප්‍රමාණයකින් පසුව 2019 සිට රුසියානු ජනාධිපති පුටින් මහතාගේ ඍජු නියෝග මත රුසියානු හමුදා සමග සේවයට එක් කර ගැනුණා. 2020 දී යානා 52ක් හා 2025 වන විට යානා 160ක් පමණ රුසියානු හමුදාවට එක් කර ගැනීමටයි සැලසුම් සකස් කර තිබුණේ. නමුත් රුසියාව විසින් යුක්‍රේනයේ ක්‍රිමියාව ඇඳා ගැනීම සමග පැන වූ සම්බාධක හා ලෝක බොරදෙල් මිල පහළ යාම සමග මෙහි සංවර්ධන කටයුතු මන්දගාමී වුණා. කෙසේ වෙතත් 2019 මැයි මාසයේදී රුසියාව ඔවුන්ගේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට සමත් වුණා. මේ SU-57 යානයේ කැපී පෙනෙන විශේෂම ලක්ෂණය වන්නේ මේ සතුව පවතින ස්ටිල් තාක්ෂණයයි. මෙයට කිසිදු ගුවන් ආරක්ෂණ පද්ධතියකට අසු නොවි හෝ රේඩාර් මගහැර සිය මෙහෙයුම් සිදු කිරීමේ හැකියාව පවතිනවා. මෙහි මතුපිට තියුණු දාර මගින් හා කාබන් ෆයිබර් මගින් රේඩාර් තරංග අවශෝෂණය කිරීම නිසා මෙහි ගමන් මඟ සොයා ගැනීමට සතුරන්ට නොහැකි වෙනවා. ඒ වගේම මෙහි හරස්කඩ SU-27 යානයට වඩා සාපේක්ෂව අවම වන අතර වර්ග මීටර 1කට පමණ සීමා වෙනවා. SU-57 යානය අනාගත අභියෝගයන්ට ගැලපෙන පරිදි ඉතාම නවීන තාක්ෂණික අංග යොදා නිර්මාණය කර තිබෙනවා. ඉතා දියුණුම ගයිඩන් සිස්ටම් එකක් මේ සතුවන අතර නවීනතම ෆ්ලයි බයි වයර් ෆ්ලයිට් කන්ට්‍රෝල් සිස්ටම් එකක් යොදා තිබෙන අතර මේ මගින් නියමුවාට වඩා පහසුවෙන් මෙහි සෙන්සර් හා ආයුධ හැසිරවීමේ හැකියාව ලබා දී තිබෙනවා. ස්මාර්ට් ටෙක්නොලොජි භාවිතා කර නිමා ඇති මෙහි නියම කුටීරයේ පවතින ටච් ස්ක්‍රීන් එකක් තුළ සියලුම තොරතුරු දර්ශනය කිරීම සිදු කරනවා. කෘතිම බුද්ධි වැඩසටහන් මගින් අවශ්‍ය විකල්ප විසඳුම් නියමුවාට ලබා දීමේ හැකියාවද මේ සතු වෙනවා. ඉතින් සතුරන්ට එරෙහිව ක්‍රියාත්මක වීමේදී නියමුවාට ඉතා හොඳ තීරණ ලබා ගැනීමට මේ මගින් හැකියාව ලැබෙනවා. මේ SU-57 යානය දිගින් මීටර 20.1ක් හා පළල මීටර 14.1ක්ද උස මීටර 4.6ක අගයක්ද ගන්නවා. අතිවිශාල යානාවක් වන මෙහි නිදහස බර කිලෝග්‍රෑම් 18000ක් පමණ වන අතර කිලෝග්‍රෑම් 35000ක් රැගෙන ගුවන්ගත වීමට හැකියාව තිබෙනවා. ඒ වගේම ඉන්ධන ලීටර 12800ක් ගබඩා කිරීමටත් පහසුකම් ඇති මේ බලගතු ප්‍රහාරකයාගේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 35 එනම් රුපියල් බිලියන 10.2ක් පමණ වෙනවා. මේ SU-57 යානයේ ප්‍රධානම අවිය වෙන්නේ GSH
තිහ එක වර්ගේ ස්වයංක්‍රිය මැසිින්තුවක්කුවක් වන අතර ගුවනේ මීටර අටසීයක් හා පොළවේ මීටර එද්දා අටසීයක පරාසයක් පව දෙෙනවා. මීට අමතරව ඉතා බලගත මිසයිල රැගෙනයාමට මේ සමත් දෙෙනවා. R77M, R74M2, R37 වර්ගේ එයාටු එයා මිසයිලද KH38M, KH59MK2 එයාටු සර්වේස් මිසයිලද KH35U හා KH31 ඇන්ටිෂිප් මිසයිලද KAB250 හා KAB500 බෝම්බද රුසියානු ඩ්‍රිල් වර්ගේ පොකුරු බෝම්බද මෙහි රැගෙන යාමේ පහසුකම් පවතිනවා. මෙම බලගතු යානයට බලය ලබා දෙන්නේ සැටූන් AL31F1 වර්ගේ එන්ජින් දෙකකින් වන අතර එමගින් ආෆ්ටර්බර්නින් නොමැතිව මාර්ච් 1.2 වේගයක් ලබා ගැනීමේ හැකියාව පවතිනවා. කිලෝමීටර 3500ක මෙහෙයුම් පරාසයක් සහිත මෙයට උපරිම අඩි 66,000 ඉහලින් පියාසර කිරීමේ හැකියාව පවතිනවා. ඉතින් මේ බලවත් යානය මුලින්ම 2018 සිරියාවේදී භාවිතා කරලා තියෙනවා. පසුව යුක්‍රේන යුද්ධයේදී යුක්‍රේන MiG-29 යාන කිලෝමීටර 2ක් දුර සිට කිසිදු සාක්ෂියක් නොමැතිවම බිම හෙලා ඇති බවට වාර්තා වෙනවා.